ඒ මිෂ ලංකපේ කාඩ ක් ් කන්න අදමම බැක්කවක් අමතන්න. ජු් පිසන් ේතන මේකේ දැන් කෙසේ හෝ වෙලා විාල දේපලාහයයක් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් තවදුරටත් මෙම යනමන ලෝකෙ රටවල් ගනාවක මෙම තත්වන ඇතිවුන යේ ත්වෙන් ගත්තත් එවැනි තත්ව ජාතයත මාත වාර්තා කර දර්න ලක ොහ යකර ඇ වන්න. පියතුමා මොකදද මේ සම්බන්ධයෙන් දැන් දරන මතය. සහ මොකක්ද මේ අසවි අර ගුපදවිය විදිට ගන මොක්ද කර තරන අගර ගරු ොකද හිත වස්තාව චතුර පි කතවලක සභක් දිට අපි හම ලාම කියන්නේ කිසන් වහන්සේ ප අපටිකිවේ එක කම්මලකට පහරදුන්න්නොත් අනිත්කම්මල හරවන්නට කියලා කියන්නේ පෙරලා පහරදිනට නෙමයි. ඉතින් මේ දැක්ම මේ සංකල්පය ප්‍රතිපත්තිය තමයි අපගේ කිතුුණු දැක්මවෙන්නේ ඉතින් ඒ ප්‍රතිපත්තිය තමයි. අපි හැමදාම ජීවත්තෙන්නේ සහර වෙලාට කෙනෙකුට කියන්න පුුවන්. අපි මේක නිකා නිවට ක්‍රියාවක් කලේ ගැ කෙනෙක් මට පහරදදුුණන්නුත්තෙ ම ආයි පහර දෙදඩි කියෙලා එකෙනට මගේ මූුණ පානවා. එතකොට මේක නිවට ක්‍රියාවක් මේ මේකින් ජයග්‍රහණයක් තියෙනවද කිය කෙනෙක් ආහනට පුළුවන්. නමුත් අප අපි ඉතිහාසේ තුළින්ම චතුර පාඩක් ඉගෙන ත්තත්තේෙම අපි මේ අරගල ගණනාවකට මැදිවුණු ජාතියක්. එදස්සම සය හැත්ත එකේ ජවිP කැරැල්ලක් වගේ එකක් ඊට පස්ස අසුතුනේදී උතුරේ දකුණ යුද්ධය. ඊට පස්සය අයිත් අසු නමය ඉතරවිදදිආය ජනතමක්තු පෙරමුණේ කරැල්ලක් මේ හැම දෙයක් තුළම අපි දැක්කේ දේපල හානි කිරීමම් අරගල කියන්න දේපල හානිකිරීම තුළ වයිරේන් මේ ප්‍රශ්න විසාාන නමු අපි දැක් කවදාවත් මේ වයිරේගේ ප්‍රශ්න විසදුනේ නැහැ දේපල හානි සිදුවෙන තරමට අපි අර අජිස ජාතියක් වුණා අපි ආපස්සට ගිය ජාතියක් වුණ. එතකට මෙන්න මේ අරගලයේදී මේ තරුණ පිරිස ගෝල්ෆේස් පිටනේට තරුණ පිරිස අපිට ලස්සට පූර්වාආදර්ශයක් වන්න. ැ මෙ ෙක්ල් ඉතිහාසයෙන් අපි ගැනගක්තු පාඩක් අරගෙන අපි අරගලයක් කියලා කියන්නේ දේපළහානි කිරීම වෛරය නෙමේ. අපි බොහම සයමයකින් යුතුව විනි්‍යනු කූලව මේ ප්‍රශ්ටයට බොහුණ දෙන්නොටනයි කළව මාසයයක් තිස්සේ මේ තරුණ පිරිස ලස්සන පූර්වා දර්ශයයක් දුන්නා ඇතරම ටතුර අපි දැක්ක අමුරු ලෝකේම ජනතාව අගේ කරනවාිව. ඒ අය. අපි පූරර්වා දර්ශක් තියට ගත් මේක තමයි අරගලය කියලා කියන්නේ මේ තුළ තමයි ජයග්‍රහණය යෙති අපි දක් එතක මේ අරගලයේ නිවටක්‍රියාවක් මේක ජයග්‍රහණය කර දිනෙන්දින මේ ජයග්‍රහණය අපි අත්වින්ද අපි අත්දැක්කා. මේ ජයග්‍රහණය අරගෙන ඇවිල්ලා මේ අවසාන මොහොත වෙද්දි මේ ජයග්‍රහණයට ජයකනුව දැක දැක තියෙද්ද අරගලය ව සිද්ධ වුණු වේ දේපළහනි කිරීම මගේ දේවල් එක්ක මේ අරගලය තුළ අපි දැක්ක පූර්වාදර්ශය. ලංකාර ව ගිලිහිලා ගියා එක සැනින්. ගිලිහිලා යාම සමගම අපි දැක්ක ආයෙත් අපි අරාජිත ජනතාවක් නොහිත්ුණ ජාතියක් බවට ලෝකට අපි පෙන්නුම් කරුව. තකට අපි ලෝකය තුළ හඳා ශ්‍රිටියඒ තත්ව අපි අහිමි කරගත්තා. ඇති එක නිසා චතුර මංක්‍යනයි කිතුුණු දැක්මත්ඒකයි ක්‍රෙසුන් වහන්සේ මේ කීම කියලා සතුරන්ට ප්‍රේම කරන්නට කියලා කිව්වා. ක උන්හන්සේ කරු ගහේදී තමන් මරණයට සමාව දුන්න. එතකොට උන්නහන්සේ නිවටයෙක්ුණේන අපි දන්නවා අවුරු දෙදහක්්‍ය අදදිිත් උන්හන්සේ අදහන මහා විශාල පිරිසම්ේ ලෝක තුළෙයින්වා න්න්නහන්සගේ දැක්ම ඉදිරියට යනවා. එතකොට උන්න්නහන්සේ නිවට ක්‍රියාවක් නෙමේ කෙරේ. සතුරට ප්‍රේම කරන්නට කියනදේ උන්හසේ ජීවිත අත්දැකීමෙන් ජීවිතා දර්ශයෙන් දුන්න. තුකර උන්හස ජයග්‍රණය කළා මේ අරගරේත්මන් දකින මේ තරුණ පිරිස අපිට ඒ දැක්ම දුන්නා. හික්මුණු ජනතාවක් විදියට බොහොම විනි්‍යාණුකූලව අපිට මේ ගමන යන්නට පුළුවන් කියන පපුර්වාආදර්ශය දුන්න. අ ඊයේ අ අපි කිරි දල ද ගො චුට්ටක් මේකටයෙකුතු වන අයිති ඒකෙන් අපේ අරගලය විතරක්න මේ ජාත්‍යන්තරය අපිව දැකපුේ විනි්‍යාණුකූල ජාතියක් කියන දේත් අපේ ඒ ගිහිලා ගයිතයෙන සමන් මං දැනටත් යන්නේ. මේ අරගලේ අපි දිනන්නට ඕනලම් මේ තරුණ පිරි අපිට දුුණු ේදාර්ර ආදර්ශයෙන් හික්මීම තුළ වි්‍යාණුකූලව අප මේ ගමන යන්නට ඕන ඒ ගමන දිගුවෙන්නට පුළුවන්. නමුත් ඉවසීමෙන් අපි මේක දරාගෙනගත් අනිවාර්යම ඒ ජග්‍රහණ අපිට අත්තිදිිට පුළ.